අද වෙනතුරුත් කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළ තියෙනවා. ඇත්තටම මේ රහස මම හැර තව එක්කෙනයි දන්නේ. ඒත් අපි දෙන්න කවදාවත් ඒ ගැන කාටවත් කියලා නැහැ. කතා කරලත් නැහැ. කොහොම හරි ඉතින් අද මේ රහස මම හැමෝටම කියනවා. ඒත් ඒ රහසට සම්බන්ධ නිළියගේ නම නම් හෙළි කරන්න බැහැ. එතකොට මම සාමාන්‍ය පෙළ පන්ති ඉගෙන ගන්නවා. ওই කාලේ මම ප්‍රිය කරපු නිළියක් හිටියා. ඇය මට වඩා අවුරුද්දක් විතර බාලයි. ළමා නිළියක් විදියට ශාස්ත්‍රයට ආපු ඇය මේ කියන සිදුවීම් වන විට අවුරුදු 15ක් විතර ළමයෙක්. දවසක් ඇගේ ලිපිනේ පුවත්පතක පළ වෙලා තිබුණා. මම රසිකයෙක් විදිහට ඒ ලිපිනේට ලියුමක් දැම්මා. එදා මට නිකමටවත් හිතුනේ නැහැ ඇයගෙන් පිළිතුරු ලිපියක් ලැබේවි කියලා. ඒ ටික දවසකින් ඇගෙන් මට පිළිතුරු ලිපියක් ලැබුණා. එවපු ලිපියට ස්තුති කරලා මමත් ලිපියක් දැම්මා. ඇය ඒ ලිපියටත් පිළිතුරු එව්වා. ওই විදිහට අපි අතර දිගින් දිගටම ලිපි හුවමාරු වුණා. ඒ කාලේ අද වගේ දුරකථන අන්තර්ජාල පහසුකම් නැහැනේ. අපි දිගින් දිගටම ලිපි ලියලා හොඳ මිතුරු මිත්‍රයන් දෙදෙනෙකු බවට පත් වුණා. ඔය විදිහට ලියුම් ගනුදෙනු යනකොට මට ඕන වුණේ මගේ ආදරය ගැන ඇයට කියන්නයි. ඒත් ඒක කෙලින්ම කියන්න තරම් ආත්ම ශක්තියක් මට තිබුණේ නැහැ. කොහොම හරි මම ඇයට ආදරය කරන බව හැඟෙවන විදිහට ඇයට ලියුමක් ලිව්වා. හැබැයි ඒකට පිළිතුරු එව්වේ නැහැ. ඒත් මම මගේ ආදරය ව්‍යංගාන්තරයෙන් දැනෙන විදිහට දිගින් දිගටම ඇයට ලියුම් ලිව්වා. ඒ ඇය මට පිළිතුරු එවන එක නතර කරා. හැබැයි මට දුකක් දැනුනේ නැහැ. මොකද හිතවත්කමට එහා ගිය දෙයක් මගේ හිතේ තියෙන බව දැනුණ හින්දානේ ඇය මට ලියුම් ලියන එක නතර කරේ. ඇහැටවත් දැකලා නැති කෙනෙකුගේ ආදරය පිළිගන්න අපි කවුරුත් කැමති නැහැනේ. ඊට පස්සේ මම කළේ මගේ ඡායාරූපයක් සමග ඇයට ලිපියක් යවපු එක. ටික දවසකින් ඇයට ලිපියක් ලැබුණා. මා ගැන යම් විශේෂතාවයක් ඇය තුළ තුනිවන බව ඒ ලිපියෙන් ඇඟ වුණා. මට දැනටත් දැනුනේ රටක් රාජ්‍යයක් දිනුවා වගේ හැඟීමක්. දැන් අපි අතර හුවමාරු වන මේ ලිපි පෙම්හසුන්. හැබැයි මම කවදාවත් ඇයට ආදරේ කියලා නැහැ. ඇයත් ආදරේ පිළිගන්නවා කියලා නැහැ. ඒත් දෙන්නගෙම හිතවල තියෙන නිහඬ ප්‍රේමේ ඒ ලිපිවල සඳහන් වෙලා තිබුණා. ওই විදිහට කාලයක් ඇද්දි ඇය මෙන්න මේ විදිහට මට ලිවිලා එවලා දුන්නා. මට රසිකයෝ ලියුම් ගොඩක් එවනවා. ඒත් ඔයත් එක්ක දිගින් දිගටම ලියුම් ලියනකොට අම්මා ඒ ලියුම් කියුවා. අම්මා කිව්වා මීට පස්සේ ඔයා එක්ක ලියුම් ගනුදෙනු කරන එක නතර කරන්න කියලා. මීට පස්සේ මට ලියන්න එපා. ඒ ලිපිය කියෙව්වහම මගේ හිතේ ලොකු දුනක් දැනුණා. ඒ දුකේ හිතේ තද කරගෙන මම පාසල් අධ්‍යාපනය නිමා කරලා රැකියාවකට ගියා. ඊට පස්සේ අහම්බෙන් වගේ මටත් නළුවෙක් වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මමත් ටිකින් ටික ජනප්‍රිය වුණා. ඔය අතරේ ඇයටයි මටයි ටෙලනාට්‍යයේ එකට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඔයා නේද සුරාජ් මාපා? හා හා පුරා මුණ ගැසුණු දවසේ ඇය මගෙන් ඇහුවා. මමත් ඔව් කිව්වා. එතනින් එහා කිසි දෙයක් අපි අතරේ කතාබහ කෙරුණේ නැහැ. අපි දෙන්න ටෙලනාට්‍ය තුනක රඟපෑවා. ටෙලනාට්‍ය දෙකක රඟපෑවේ පෙම්වතුන් විදිහට. පසු කාලෙක ඇය විවාහ වෙලා රංගනයෙන් සමුගත්තා. දැන් ඇයට දරුවොත් ඉන්නවා. අපි දෙන්න කලා ලෝකෙ හමු වෙලා ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඒත් මම කවදාවත් අතීත ආදර කතාව ගැන නම් කිසිම දවසක කතා කරලා නැහැ. ඒක අදටත් රහසක්. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.